ඇැමවාදරින් පිගන්නවා නිරයි යු් චැනල් එකට. ඒය විඩෝක මං අලට අරගෙනාව පිස සෝසක හදාගන්න කොහොමති කියලා. එතනිති මං වලට කිව පිස දේසක හදාගන්න විදිහ ඔොගොල්ලන්ට කියල දෙන්නන් කියලා. ඉතින් ඔන්න මං අදාේ පිසා බේෂක හරියටම හදාගන්න වි විඩියෝය කාරගන්න. ඉතින් අපි බලමු එකට මොනාද ඕන කරන්න කියලා. ආදමන් පිසක හදාන්නගන්න පිටික්‍රෑම් එකසේ පන්හායි පිටික්‍රෑම් එකේ පන්හයි දෙන්නට සෑහෙන පිසයි එකක්වාලට හදාගන්න පුළුවන්. ි එකේ පහම් ැන ගන්නඩ නැති කෙනෙකුට තමයි ම මේ අඩුකෝපෙන් පුරෝල එකක් පෙන්වුව ග්‍රෑම් එකසේ පණහායන්නේෙ වතුරන්ඩුකෝප්පෙන් තුනෙන් එකක් ගන්න එක ඇනි කාලකට වඩා පොඩ්ඩක් වැඩෙන් ගන්න මිලිලීටර් වලින්න්නම් අනුවයි සීනිග්‍රෑම් හයක්ක ඕනේ සීනි ග්‍රෑම් හයයි කියන්නේෙ තඒ හැන්දෙන් කපල දෙකක් ගන්න ඊස්ටග්‍රෑම් තුනක් ඕනේ එක ඇනෙත් ඒහැඳ එකයි ර තු පොතෙල් ලින් ග්‍රෑම් දයක්ක ඕනේ එක ඇනෙ තේ හැඳදිවලන්නම් තුනක් ගන්න ලුණු බ්‍රෑම් තුනක් ඕනේ තේහැන් දෙන්නම් බාගයයි වතුර නැතුව අනිදේවල් ඔක්කෝම් ම එවිදිට අනන්න පහසු බෝල් එකකට දාගන්නවා. ලු ික ඒස්්ටික සීණිටි කොක්කුම දාලා හැඳෙන් කලවන් කරේ. ඊට බසිම මේකට ඔයල් ටික් එකතු කරනවා ඔය ි එකතු කරලා අතින් පොඩ්ඩක් හලවන් කරලා ඉල්ළඟට අර වතුර ටිකෙන්ටික දාලා අනන්නගන්නවා. ඔල හරි ප්‍රමාණයට වතුරමිල්ලීට රනුව ගත්තොත්ත හෙම වතුරු වැඩිවෙන්නේ හරිගානට අනාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේවාගේ බං අනාගන්නවා දැන් වාලගේ අත්තේ ඇලෙන්න්න ගන්නවාමී පිටිවලින්. ඊට පසේ අත්තිේ ඔල් පෝඩ්ඩක් ගාල අරගෙන මේක බෝලයක් විදිහට හොඳට අනාගන්න. විනාඩි දෙකතුනක් මේ බෝල්ලකේම තියලා අනලා ඉටපස්ස ම මේ එකක ලෑල්ලක් කුට ගන්නවා. ලෑල් උඩතියලා පනදාගන මේක නිීට්කරන්ඩෝන්න හැ බලටමං කියල දෙන්නම් මේ හරියට මහංසයක් නැතුව කරන ක්‍රමයන්. මේ ඩෝයෙකු ල්ල පහසු දිහකට විනාඩි දහයක් විතර මේ විදිහට වගේ අත්තිම් බර දෙන්න තු සාමාන්‍යන්දියට රවුන් කරලා හෙටම හෙට කරලා මේක නීට් කරගන්න ඕන. මේක මේ විදිහට ඇදල කරන්ඩා අරවිදියට කරන්න කියලා හෙම දෙයක් නෑහැ. මේක ටික හොඳට ඇනෙන්ට තමයි ඕනේ. ඒ දිහට විනාඩි දහයක් නොකඩවානෙවෙයි ඔයාට මහන්සියන් නොදැනෙන්ට කරන්න ඒ විදිට කරුණකොට වලට තේරෙනවා මේ ඩෝයක සොෆ් වෙලා එකනනි ගොඩම් රුද්දු වෙලා තේරෙනවා. ඒ වෙලාවටල නවත් අන්න දැමේ තියෙනෙ මං අනාගත්තු ඩෝයක එකම මෙවිදිට බෝලයක් හදලා මං අර කලින් පිටිය අනාගත්තු බෝල්ල එකටම දාලා තියෙනවා මේකා අපි කුස්සයකො හැරි තියලතියන්න ඕනේ සීතල නැති තැනක එවුණට ලිපගාව තියන්නපා. මේ ඩොෝයක මීට වඩා දෙගුණයක් ලොක්කුවෙනකං අපි මේකෙන් වහල තියන්න ඕනේ පලට සැරින්සරේ ඇල් ලබලන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. එවුනාට සමහර පැතිවල වැස්තනම් සීතල නංහෙම මේ ඩෝය එක යාල පෑ දෙකක් දෙක හමාරකාසන්න කාලයක් තියන්න ඕනේ. අනි සාමාන්‍ය මේ දේශගුණේ තියෙන පැතිවල පැයක් පෑයක හමරක් වගේ තියෙනකොටෝ අලට මේක පිපිල ගණන්්ඩ පුළුවන්. අපි ඉන්න පළත්තට මේ දවස්සල සීතලයි. නිසා ම එක මේ ප්‍රමාණයටෙන්න්න පැයි දෙකත් තියලා තිබා. ඊට පසේ මම්ම මේ එක ගලවල වලට පෙන්න්නම් බලන්න මේක හොඳට පිපිල තියෙන්නේ දැ මේක තියෙන හුළං අයින් කරලා අපි මේ ආයෙත් බෝලයක් වගේ හදාගන්න නෝනේ විදිහට කරලා අ අපි මේක තියලා තියන්න ඕනේ අයෙත් එතරෙද දෙම හලයි ලෑල්ල උඩම ලෑල්ලුඩුම විනාඩි දහයක් විතර තියෙනකොට මේක හොඳටම පිපෙනවා මෙතියනනි විනාඩි දහැක පස්සේ මන්දැ මේ ලෑල්ලූඩට පිටිටික් කියහලා මේ ඩෝයක කියෙලා අතින් තද කරනවා. ඊට පස්සේ මේ වගේ රෝලිින් පින්න එකකාරගෙන රොටයක්ක් විදිහට හදාගන්න ඕනේ. රෝලිපිින් එක අත්තින් හොඳටම තද කරලා අතින් බරදාල කරන්න එපා සාමාන්‍ය සැහැල්ලූ විදිහට මේක මේ විදිහට රෝල් කරලා ඔයාලා රොටිය හදාගන්න දැම්මම් මේ ඩෝයක පෑන්න එකටු දානවා ඊට පස්සේ ම එක ඇගිලි තුඩුවලින් මෙහෙම කොනට කොන්ට කරලා තමයි මේ උඩ තියෙන ගැටිත්ත වගේක හදා ගන්නේ සාමාන්‍ය ප්‍රමාණයක් හදල මේක රෙද්දෙෙන් වහලා අයුත් විනාඩි දහයක් විතුර තියන්ද එතුකට මේක හැඩේ හරි ලස්සන්ට ගණ්ඩෝ යාලට ලෙසි වෙනවා, ඒවතින්ම මේ වටේ ධාරය හොඳට පිපෙන මයිතකොට. මේ තියන්නේ අයුත් විනාඩි දහයකට පස්සේ, මම දැම් මේ විදිහට අයත් අතින් හද කරලා මේ වටේ ධාරය හොඳට හදාගන්නවා. ඕල පිසයක අදහද නෝනම් මෙ විදිහට වටේ තෙල්ගාගත්තර කමන්න එමනත ල ්‍රිස් කරනවානම් ඉටිකොලේක වගේ දාල්ල තමයි වහලති අන්නන මේ විදිහටම එතකොට වල තෙල්ගාන්් දෙපාන් මේ විදිහට කෑරපපුෙන් සිදුරු කරලා ඕලට ෆ්‍රීසර එකේ දාන්න පුළුවන් පෙට්ටියක දාල්ල හරි ඕලට පහසුවිදිහකට පොඩි වෙන්න ඇතිව දිහකට ්්‍රීසරකේ දන්න. ඊට පස්සේ ඕලට දවස්ථකතුනිකින් උුණත් මේක අරගෙන ආයත් පිීසය එක හදාගන්න පුළුවන් වදවෙන්නතු ඉක්මනට මාලට එතකොට පිසය එක හදගන්න පුළුවන්. ඒවාගේම වෙලාව තියෙන වෙලාවක ඔයාලට මේකෙන් දෙකතුනක් හදලා පෙට්ියක හරි ඉටිකොළවෙල හරි දාලා වැෑලට ප්‍රරිජ්ජක උඩ කොටසි දාලතියාගත්තොත් වැඩරිලෑ විල්ලවඋනත් තික්මටම පිස එකක් හදාගන්න පුළුවන්. මේ ඩුබයිවල හෝටල් වලටඋුණත් පිස බේසක වෙනමම පිටිින්ගේන්නේ ෆ්‍රීසර් කරපු එක ඊට පස්සේ ගෙස්ලට ඕන වෙනොට ටොපි එක දාලා බේකරලා තමයි දෙන්නේ. ඉතින් එනිසා ඔයාල් කිසිම දෙකට බායවෙන්න එපා මික ෆ්‍රිජ්ජකෙදැම් කියලා මුකුත් එන්න හැ දවස් තහයක් හලවක් වනත් තියාගන්න පුළුවන්. ඒවගේම අපට මෙහි සුපමා කට්ටවල්ට ගිහාමත් පිස බේසක විතරා සල්ලිදීලා ගන්න පුළුවන්. ඒවත් මේ ෆ්‍රීසල් කරපුයව්වා ඉති එනිසා ඔයාලට කැමැති වෙලාව පාච්චි කරන්න මේ විදිට හැදල තියාගන්න. ඔන්නමං යාලට ඊඒ විඩියයකෙන් කියල දුන්න රසම රසට පිස ඕෝසකක් හදාගන්නේ කොහොමද කියලා. අද විඩියකෙමං වලට කියල දුන්න හරියට ලස්සනට කොහොමද පිස බේෂක හදාගන්න කියලා. වල පිස බේෂක හරියට හදාගත්වන් මෙන්න මේ වගේ රසම රසට පිසයික කන්න පුළුවන්. හෙට වීඩියයකෙමං යාලට අරිගෙනන්නා රසමරස පිසයිකක් හදාගන්න විද්‍යය පිසට ඔපින්න එක බාන්නේ කොහොමද එකට පිසයික ලිපේ බේක් කරගන්නේ කොහොමද කියලා ඔක්කොම දේවල්ම පැහැදිලිව කියල දෙන්නම්. ඩය එක ගොඩත් දිිගනිසා තමයිම වලට මේක කොටස් තුනකට අරගනාවේ, ඉතින් වල මේ වඩියකට කැමතිනම් ලයික කරලා ෆෙස්පුකික යාලෝත්තික ෂයා කරන්න. ඉතින් තවත් වටිනා වඩිය එකකින් හමම අල හැමෝටම ස්තුතියි.